අද කාටුන් උපුටා දක්වන්නේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනිය. මහබැංකුව කියනවා ආර්ථිකයේ නංවන රජයේ වැඩ කරන දින ගණන හතර කරන්න ඕන කියලා. ඊට වැඩිය හොඳයි නේ බං ගෙදරම ඉන්න කියලා ආර්ථිකයේ ගොඩ ගියාම එන්න කියලා කිව්වනම් යාළුවෝ කියන්නේ අතේ මයිලු. දඹදෙණිය රාජධානී ඓතිහාසික නිදන්ගල කඩනවලු. පසුපස ඇමතිවරු දෙන්නෙක්ලු බං රට ගොඩ ගන්න ඩොලර්වත් හොයනවද දන්නේ නැහැ කියලායි සමයන් කාටුනේ නම් කියන්නේ. මේ අතර සරදම් කාටුනේ අපි එනවා අද අවන්ත ආටිකලගේ කාටුනෙට. මුලින්ම විදුලිය තිබුණා. ඊට පස්සේ විදුලිය නැති වුණා, ටෝච් එකට ආවා. ටෝච් එකක් නැති වෙලා ඊට පස්සේ කුප්පිලාම්පුවට ආවා. ඒකෙන් දැන් පන්දම් පත්තු කරගෙන දුණා. පරිණාමය කොහොමද වෙන්නේ කියලා කියන්නේ ඔක්කොම සිදුවෙන්නේ අනිත් පැත්තට කියලයි. මේ අතර අනේද කියන්නේ තලන්ගේ කවිය ලස්සනයි අද. විදුලිය නොමැති අලි වැට බිඳගෙන රෑනේ, වනසති ගෙවල් වන අලි කෙත් වතු ගානේ, ඒකට මාදි වෙල පැත්තේ මිරිහානේ, කොහොමටත් ලයිට් කැපුමක් ඇත්තෙම නැහනේ කියලා කියනවා. අනේ අලි වැට වගේ දේවල් තියෙන එක මිරිහාන පැත්තේ තිබ්බනම් අද දවසේ ජනතාවට ප්‍රශ්නයක් නැහැ. මාදිවැල පැත්තේ තිබුණනම් කැලේ අයිනේ හිටියනම් ප්‍රශ්නයක් නැහැ. මොකද වැටටත් විදුලිය ලැබෙනවා. නමුත් ඒක එහෙම නෙමෙයිනේ. හද්ද පිටිසර ගම්මානවල මිනිස්සුන්ටත් විදුලිය කැපෙනවා කියන එකයි කියන්න තියෙන්නේ. ෂෙඩ් එකට තෙල් බවුසරයක් ආවම මිනිස්සු අප්පුඩි ගහලා පිළි අරගෙන තියෙන්නේ. ඊළඟ කාම කිරිබතුත් කයි කියලා අද සරදම් කාටුනෙන් කියන්නේ. මේ අතර දාසගේ කාටුනය කතාව නම් දෝලාවෙන් ගමන පයින් කෙනෙක් කිව්වොතින් පෙන්නන්නලු ගිහිල්ලා අද දවසේ මේ බැරල් එකත් එක්ක ගම්මන් පිළ මහත්මයව ස්වාරිස් දාස හපුවලානගේ මේ රටේ කන්න නැති මිනිස්සු නෑ ජොන්ස්ටන් එමතුමා කියන්නේ. හරි, තුන් වේල කන පවුල් කීයක් ඉන්නවද සර් කියලා තමයි අද ස්වාරිස් ගිහිල්ලා අහන්නේ. වෙබ්බුවා කාටුනේට આવොත් අද දවසේ එළුවගේ වැටෙනවා බලාගෙන යන අය ඉන්නවා. හෙට අනිද්දා වෙනකොට මේ ආණ්ඩුව වැටෙනවා කියලයි අද දවසේ සඳහන් කළ තිබෙන්නේ අපි දන්න කියන මන්ත්‍රීතුමා. ඉතින් මේ අද දවසේ ඉතින් බලාගෙන ඉන්නවා මේක වැටෙනකන්. ඉතින් කොයි වෙලාවේ හරි මේ විදිහට වැටේවි කියලා තමයි ඔවුන් බලන් ඉන්නවා කියලා තියන්නේ සනමගි ජනබල වේගේ මන්ත්‍රීතුමාගේ කතාව. මේ අතරේ තලංගම ජයසිංහගේ පලාමල්ල විදුලි බිල තියෙන්නේ යාගේ නමින් නෙමෙයි කියලා කෙහෙලිය කියනවා. එහෙම තමයි බං, දැන් මගේ ළමයි ගමේ හැමතැනම ඉන්නවා, හැබැයි මගේ නමින් නෙවෙයි කියලා අද තලංගම ජයසිංහගේ පලාමල්ලෙන් කියනවා. ඉන් පස්සේ අද හසන්ත විජේනායකගේ හුරේර කාටුනේ යුක්‍රේන යුද්ධ නිසා ලංකාවේ ජීවන වියදම දෙතුන් ගුණයකින් වැඩි වෙනවා කියලා ජගත් කුමාර කියන්නේ. යුද්ධය ආවෙ නැතත් වෙන්නේ එකමනේ, ඉතින් ආපහු කියලා අලුතෙන් වෙන්න දෙයක් නෑ කියලයි මේ කාටුනේෙන් නම් කියන්නේ. ඉතින් සේවා විසගිනා වශයෙන් වැඩසටහන අවසන් කරමු. යුක්‍රේනයේ යුද වැදුනත් අපිට තෙලුත් නෑ, ඇමරිකාව තරහ ගියොත් තිරිඟු පිටිත් නෑ, ඉන්දියාව පිප්පුවතින් ආධාරත් නෑ, මඤ්ඤන් දේශයේ අපිට දැන් ඇඩ්‍රස් නෑ කියලයි කවියෙන් කියන්නේ.